දැනුම කුසලතාවේ ආකල්ප මේවා ඉතාමත්ම ශක්තිමත්ව ගෙනියන තැන තමයි තරුණ ගවි සමාජය කියන්නේ. අද අපි මිහිකත දිනුව වැඩසටහන තුළින් ඔබට කතා කරන්නේ ඇඹිලිපිටිය තිඹුල් කැටිය කුෂිකර උපදේශක කොට්ටාසේ ඉඳන්. මේ අපිත් එක්ක ඉන්නේ තරුණ ගවි සමාජයේ සමාජිකයින්. තරකුම් තරුණ ගවි සමාජයේ සභාපතිතුමා ඉන්න අපිත් එක්ක අපි කතා කරලා බලමු. කොහොමද මේ තරුණ ගවි සමාජය ඉදිරියට ගෙනියන්නේ? කොයි විදිහට සංවිධානගත වෙලා තියෙන්නේ? අපිට ඇත්තටම එක එක කට්ටිය අපි එකතු වෙනකොට අපිට මේ එක එක අවස්ථා ආවා. එක එක අය එක එක කුෂිකාර්මික වැඩ කරනවට. ඉතින් අපි ඒකදී අපි එකතු වෙලා කතා වුණා අපිට මේ වගේ සංවිධානයක් තියෙනවා නම් හොඳයි නේද කියන මේ මතේ අදහසක් ආවා. ඊට පස්සේ අපිට කුෂිකාර්ම උපදේශකතුමා හම් වෙලා එතුමා අපිට යෝජනාවක් ගෙනාවා. මේ වගේ එකක් අපිට ඔයගොල්ලන්ට පටන් ගන්න පුළුවන් නම් අපිට පුළුවන් උදව් කරන්න කියලා. ඒකත් එක්ක අපි එක එක්කෙනා තිබුණා මේ මැසි පාලනය කරන්න අවශ්‍ය කට්ටිය හිටියා. ඒකත් එක්ක අපි එකතු වෙලා ඊට පස්සේ අපිට අපි සංවිධානය ගොඩන හදාගත්තා. ඊට පස්සේ අපි එක එක කන්සෝල්ට අපි එක එක්කෙනාගේ තියෙන අවස්ථා සඳහා අපිට යොමු කරන්න එතුමාලා සහය දුන්නා. ඒකත් එක්ක අපි එකතු වෙලා අපි වැඩ කරගෙන යනවා. තරුණ ගුවි සමාජ ව්‍යාපාරේ වටා තරුණ තරුණියන් ලෙස අප ඒකරාශී වුණොත් නිරායාසයෙන්ම අපි අපේ ජීවන තත්ත්වය වැඩි දියුණු කරගන්නවා. මෙන්න බලන්නකෝ සරුසාර දුඩම්වගාවක්. මේ ප්‍රතිඵල තරුණ ගොවි සමාජයේ වටා ඒකරාශී වීම නිසාමයි. මම තරුණ ගොවි සමාජයේ සමාජිකාවක්. ඉතින් මට තියෙනවා අකර දෙකමාරක පැණි දුඩම්වගාවක්. ඒ වගේම අඹ කාර්ත කොළඹු ටොම් ඇන් ජේසි වැනි පළතුරු වගාවල් මම වගා කරලා තියෙනවා මාත් මගේ පියාත් එකතු වෙලා. ඒ වගේම හෙළබුජුන් හලේ පළතුරු බීම වලට වැඩි වශයෙන් මම යොදාගන්නේ මගේ වත්තේ වගා කරන දේවල් පැණි දොඩම් අඹ ඒ දේවල් වලින් තමයි පළතුරු බීම නිෂ්පාදනය කරලා පාරිභෝගිකයාට පත් කරන්නේ. තරුණ ගොවි සමාජ සමාජිකයන් ලෙස යහපත් කුෂිකාර්මික පිළිවෙත් යටතේ ගොවිතැනට යොමු වීමත් මූන් ලද ජයග්‍රහණයක්. තරුණ ගොවි සමාජ ව්‍යාපාරයේ රාජකාරී කෙරෙන අපේ මේ ධර්මපාල මහත්තයා ඉන්නවා. ධර්මපාල මහත්තයා අපට කියන්න මේ කරවිල වගාව වටේට ආරක්ෂිත පවුරක් තියෙනවා. මේ කුමක් සඳහාද? අනිත් එක මේ අපට පේන්න තියෙන බැනර්. ඇයි මේ බැනර් මේකට යොදාගෙන මේ වැඩේ කරේ? මේක කුමිහානිය වළක්වා ගැනීමට පිටුහාලක් වශයෙන් තමයි මේක ගත්තේ. අපිට ප්‍රතිරූපී දැල නැති හින්දා තායකත් තමයි මේක අපේ ගෑම් මහත්තයා තමයි මේ අපතේ දාන බැනර දීලා වෙල්ලා මේ වැඩේ මේක කපල පුච්චල අපතේ දාන එකන්නේ. ඒක අපිට ලිඛිතව අරන් දෙන්න උත්සාහක යෙදුනේ මේ ගෑම් මහත්තයා තමයි. ඉතින් ගෑම් මහත්තයා ටික කරලා තමයි මේ වැඩේ කරගෙන යන්නේ උදව් කළේ. තරුණගොවි සමාජයේ ඇත්තරම අලුත් සිතුවිල්ලක් අනුව ක්‍රියාත්මක වෙච්ච අවස්ථාවක්. අපතේ දාන බැනර් කුමි ප්‍රතිරෝධී දලක් වෙනුවට මහලා මේ මේ අපේ ගොවි මහතුරු යොදාන තියෙනවා. එතකොට මොකද්ද මේ යහපත් කුෂිකාර්මික පිළිවෙත් කියන්නේ? යහපත් කුෂිකාර්මික පිළිවෙත් කියන්නේ වැඩිපුර රසායනික පොහොර නොදී කුමි වැඩිපුර පරිබෝධ නාශක නොදී යහපත් විදියට කරගෙන යාම තමයි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ. අපේ තිඹුල්කැටි කෘෂිකර්ම ප්‍රදේශ කොට්ටාශය තුළ සාමාන්‍ය යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කරෙන්නේ පළතුරු සහ ලෝල් වගාවට දැනට ක්‍රියාත්මක වෙන්නේ. කොට තිඹුල්කැටි කෘෂිකර්ම ප්‍රදේශක කොට්ටාශයට අදාළව පළතුරු සම්බන්ධයෙන් ගත්තොත් මේ දොඩම් අඹ විශේෂයෙන්ම අඹ කිව්වට පස්සේ කරත කොළඹන් ඒ වගේම ටොම්මි ජේසී දැනට බොහොම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන අඹ වර්ගයක් පළතුරු වලින් මෙන්න මේ වර්ගවලට දැනට යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අපි පාවිච්චි කරනවා. ඊට අමතරව එළවලු වර්ග වලින් ප්‍රධාන වශයෙන්ම කරවිල කරවිල දේශීය සුපිරි වෙළඳසල් සහ විදේශ වෙළඳපොළ සඳහා අපි යහපත් කෘෂිකාර්මික පිළිවෙත් යටතේ අපි වගා කරනවා. මම මේ යහපත් කුෂිකර්ම පිළිවෙත් යටතේ තමයි අපේ කුෂිකර්ම මහත්තයාගේ උපදෙස් මත කුමි පාලන නෙට් එකක් වටේ යොදලා මේ කරීල වගාව කෙරුවේ. දැන් කරීල වගාවෙන් අස්සන්න අරන් ඉවරයි. කරීල නිෂ්පාදනයෙන් ටිකක් සාමාන්‍ය වෙළඳ පොළටත් දීලා ඉතුරු ටික
සුපිරියල්ද සැල් වලට වැඩි මිලකට දුන්නා. රත්නපුර දිස්ත්‍රික්කය තුල තරුණකවි සමාජ වැඩපිළිවෙල කොයි විදිහට ක්‍රියාත්මක වෙන්නේ? ඔව් මේ වන විට ඇත්තරම රත්නපුර දිස්ත්‍රික්කය තුල සාර්ථක තරුණකවි සමාජ කිහිපයක් අපි සකස් කරලා තිබෙනවා. ඒ අතරින් එකක් විදිහට මේ තිමුල් කැටිය පැරකුම් තරුණකවි සමාජ හඳුන්වන්න පුළුවන්. මොකද තරුණ තරුණියන් වර්තමානයේ මේ කුෂිකර්මෙන් ඈත් වෙන භවණුවක මේ තරුණ තරුණියන් ඉතාම සක්‍රීය විදියට මේ තරුණකවි සමාජ වටා ඒක රාශී වෙලා ඔවුන්ගේ කුෂිකා දෙපාර්තමේන්තුවේ තාක්ෂණයන්ව ග්‍රහණය කරගෙන මනස සාර්ථක ආර්ථික මට්ටමක් කරා මුන් ලං වෙලා ඉන්න තිබෙනවා. විශේෂයෙන් ඒ තාක්ෂණයට අමතරව උන්ට අවශ්‍ය යම් යම් යෙදවුම් දෙපාර්තමේන්තුව හරහා හැකි සෑම අවස්ථාවකදීම ලබා දෙන්න පළාත් කුෂිකා දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කරලා තිනොත් අපි අපේ ආර්ථිකය සමාජීය සංස්කෘතිකමය මේ සෑම අතකින්ම සංවර්ධනයට දායක වන්නට අපිට තරුණ ගොවි සමාජය තුලින් හැකියාව ලැබෙනවා. ලොකු කුඩා කොයි කවුරුත් ප්‍රිය කරන බිම්මල් පෝෂණ ගුණයෙන් ඉහළ ආහාරයක්. තරුණ ගොවි සමාජය වටා එක් වූ මේ තරුණයන් දැන් Tamange ආදායම් වැඩි කරගෙන නිවැරදි තීරණ ගන්න මහන්සි වෙලා වැඩ කරන සේවයට ලැබි මොවුන් මානුෂික ගුණාංග වලින් පිරිපුන් යහපත් පිරිසක් බවට පත් වෙලා ඒ තරුණ ගොවි සමාජය නිසාමයි තිඹුල් කැටිය කෘෂිකර්ම උපදේශක මහතා මොවුන්ට නිරන්තර මඟ පෙන්වීම සිදු කළා ඔවුන්ගේ අවශ්‍යතාවයන් සොයා බැලුවා මේ නිසාම දැන් පැරකුම් තරුණ ගොවි සමාජය වඩාත් ඵලදායී වෙලා අපේ බවුලේ මායි වයිපුයි තාත්තා යම්ම අපි කට්ටිය තමයි කරගෙන යන්නේ අපේ කට්ටියකින් සමගින් කරගෙන යනවා වෙළඳ පොරට සාමාන්‍යයෙන් දවසකට පැකට් 30ක් 40ක් 20ක් ඒක එක විදිහට දැන් එන්නේ වෙළඳ පොල්ලේ ඉල්ලුමක් තියෙනවා ගොඩක් මම උදේට ඉඳන් කඩාගෙන ගිහිල්ලා කඩවල වල දාලා අහපව් 10 විතර උනට වැඩ ඉවර කරලා එනවා ආදායම සාමාන්‍යයෙන් දවසකට දැන් මේ කර පැකට් 5000ක් විතර තියෙනවා සමස්තයක් විතර අපි දිනදා ටික බල්ලා මාසයකට තමයි අපි ගණන් හදන්නේ ලියාගෙන දවසකට යන මොකද සමහර දවස් වලට 50ක් තිබුණත් සමහර දවස් වල පැකට් 10ක් තියෙන ගුණා සමහර දවස් වල පැකට් 100යි ඒ හන්දා මාසයකටම අපි ගණන් ලියාගෙන ඉවරලා මාසයකට අරන් සමස්තයක් විතර මේ විදිහට තමයි අපි හදන්නේ මෙලෙස කෘෂිකර්මාන්තයට යොමු වෙනවා කියන්නේ අපේ තරුණ ගොවි පරපුර නවීන තාක්ෂණෙන් බලගැන්වෙනවා විරකියාව අපේ සමාජයෙන් දුරු වෙනවා තරුණ ශ්‍රමය මෙලෙස ඵලදායී දේවලට යොමු තැන රටක කෘෂිකාර්මික සංවර්ධනයේ පිළිබඳව අපට ලොකු විශ්වාසයක් ලැබිය හැකියි ඉතින් තරුණ ගොවි සමාජය තුළ අපට මොනතරම් දෙයක් කරන්නට පුළුවන්ද මේ තරුණ පිරිස එකතු වෙලා තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්නට ගොවි තැනට යොමු වෙලා එක අරමුණක සිට වැඩ කරන විදිය වැඩ කරපු විදිය අහනකොට දකිනකොට අපිට හිතෙන්නේ සෑම ගමකම තිරසාර තරුණ ගොවි සමාජයක් පිහිකිරීම මොනතරම් වටිනාකමක් ගන්නවද කියලයි තරුණ ගොවි සමාජ ව්‍යාපාරයේ 1952 නියම ව්‍යාපෘතියක් හැටියට ආරම්භ කරලා 1958 පාර්ලිමේන්තු 51කින් සම්මත වෙච්ච එකමත් තරුණ ස්වේච්ඡා සංවිධානය මේ තුලින් බලාපොරොත්තු වුණේ කුසිකර්ම සංවර්ධනයක් කුසිකර්ම ව්‍යාප්තිය සඳහා තරුණ තරුණියන් යොමු කිරීමයි කුසිකර්ම දෙපාර්තමේන්තුවේ යටතේ පවතින තරුණ ගොවි සමාජ මූලස්ථාන මගින් දිවයින පුරාම තරුණ ගොවි සමාජ ව්‍යාපාරය පවත්වාගෙන යන අතර දැනට අවුරුදු 60කට වැඩි කාලයක් මෙම ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන එනවා මේ ව්‍යාපාරය අනාගත බලාපොරොත්තු වෙන්නේ දැනට ඉතාම සක්‍රීය තත්ත්වයේ පවතින තරුණ ගොවි සමාජ 650 ඒ ආකාරයෙන් පවත්වාගෙන යමින් දිවයින පුරා තියෙන තරුණ ගොවි සමාජ 3000 ක්‍රියාකාරීත්වය තවදුරටත් ඒලසම පවත්වාගෙනින් තව තරුණ ගොවි සමාජ 2000ක් ආරම්භ කිරීම ඉදිරි අවුරුදු කීපය තුන තුළ බලාපොරොත්තු වෙනවා මේ තරුණ කාන්තාව දේශීය ආහාර අලෙවිය සඳහා හෙළබුජුන් සංකල්පය තරුණ ගොවි සමාජය හරහා දියත් කරලා බලන්න කීප දෙනෙකුට රැකියා සපයමින් සිදු කරන සමාජ සත්කාරය තරුණියන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කරගනිමින් ස්වශක්තියෙන් නැගී සිටිය හැකි මේ සියල්ලන්ම අපේ සමාජයට දෙන ආදර්ශය මොනතරම්ද
පරකුම් තරුණකවි සමාජයේ සමාජිකාවත් අපිත් එක්ක ඉන්නවා. ඇත්තටම ඇය ලංකාවේ ඉතාම ජනප්‍රිය හෙළබොජුන් සංකල්පයත් එක්ක අනුගත වෙච්ච කෙනෙක්. මම ඔබෙන් අහන්නේ තරුණකවි සමාජ සමාජිකාවක් හැටියට තරුණකවි සමාජයේ කොහොමද මේ හෙළබොජුන් තුලට ගෙනාවේ? කොහොමද මේක පටන් ගත්තේ? මේ සංකල්පය ආවේ අපේ පුස්කරම උපදේශකතුමා මගෙන්. එතුමා ගේ අදහසක් අනුව තරුණකවි සමාජයට අපේ පෙරකුම් තරුණකවි සමාජයට දැම්ම සමිති වාරයකදී අපි මෙහෙම හෙළබොජුන් හරක් පටන් ගමුද මෙහෙම දෙයක් කරමුද කියන අදහස. ඊට පස්සේ මං සර්ට් එක එතකොට මං ඊට මොකද කරන්න තිබුණේ. ඊට පස්සේ මං සර්ට් එක කිව්වා සර් මට පුළුවන් ඒකේ දායකත්වයක් කරන්න මට කිරීමේ හැකියාව තියෙනවා කියලා මං සර්ව දැනුවත් සමිතියේදීම කතා කරලා මං කිව්වා මෙහෙම කරන්නම් සර් මේ මට පුළුවන් කියලා. ඊට පස්සේ ඒක සභාවට දාලා සම්මත කරගෙන ඊට පස්සේ ඊළඟට තිබුණේ කාන්තාව දැන් සාමාන්‍යයෙන් යන හෙළබොජුන් සංකල්පය කාන්තාව පිරිසක් අතර යන දෙයක් නිසා ඊට පස්සේ ඒක කොහොමද කරන්නේ කියලා කිව්වන් සර් කිව්වා මේ එහෙනම් අපි ඒක ආවේ තරුණ ගොවි සමාජය හරහාමයි ආවේ මේ කාන්තාවන් එකතු කරගෙන මේ අපි සමිතියක් හදලා ඒ අනුව මේ සංකල්පය ක්‍රියාත්මක කරමු කියන දැන් ඔය කියන විදිහට වක්‍රාකාරව රැකියා කීපයකට ලබා දෙන කොහොමද සමාජයත් එක්ක ගනුදෙනු කරන තියෙන අත්දැකීම මෙතන විශේෂයෙන්ම මේ බාහිර සමාජයේ උසස් මෙතෙන්ට එන්නේ ගොඩාක්ම රටේ වැදගත් ඒ හැම පුද්ගලයා මෙහෙමයි සාමාන්‍ය මිනිස්සුයෙක් දක්වා ඉහළ මට්ටමේ මිනිස් පිරිස මේ ස්ථානට පැමිණෙනවා. ඉතින් ගොඩාක් හඳුනාගෙන හඳුනා ගන්න පුළුවන් තත්ත්වය හම් වෙලා තියෙනවා මේ ස්ථානයේ හින්දා මම හිතන්නේ උපයා ගන්න මුදලට වඩා මනුස්සත්වය කියන දේ මෙතනින් අපි තරුණගොවි සමාජ ලංකා පුරාම ක්‍රියාත්මක වෙනවා. તો තරුණගොවි සමාජ මූලස්ථානයෙන් අපි කරන්නේ ඒ සමාජ ලියාපදිංචි කරනවා. දැනට ලංකා පුරාම ලියාපදිංචි තරුණගොවි සමාජ 600ක් විතර තියෙනවා. ඒතර ඒ 600ෙම ක්‍රියාකාරකම් වලින් එක ක්‍රියාකාරකම තමයි කුෂිකර්මාන්තය කියන්නේ. තවත් ක්‍රියාකාරකම් තියෙන ගොල්ලන්ගේ සංස්කෘතික ආගමික අධ්‍යාපනික ඒ වගේ දේවල් ඒගොල්ලන් ක්‍රියාත්මක කරන අතර මේ තරුණ තරුණියන් කුෂිකර්මාන්තයෙන් නැඹුරු වීම විශාල මේ ප්‍රවණතාවයක් කියලා මම දකින කුෂිකර්මාන්තයට තියෙන ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා මේ තරුණ ගොවි සමාජ තුලින්. ඉතින් පෙරකුම් තරුණ ගොවි සමාජ කියන්නේ අපි ඔබ යන ඉදිරි ගමනට සැබවින්ම ආශිර්වාද කරනවා. තරුණගොවි සමාජයේ තියෙන වටිනාකම මෙන්න මේකයි. ඉතින් අද මිහිකත දිනුව වැඩසටහන තුලින් අපි සමු ගන්නවා ඔබට පුළුවනි අපිට ලියන්න අපේ ලිපිනේ මතක් කරන්නම් අධ්‍යක්ෂ ජාතික කෘෂිකාර්මික තොරතුරු සහ සම්නිවේදන මධ්‍යස්ථානය ගන්නෝරුව පේරාදෙණිය. ලබන සතිය හමු වෙමු. අපි එතෙක් ඔබට ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු ිටුවන වාසනාවන්ත හෙට දවස. අපේ රාජිතේ